ගස් බැඳීම දන ගැස්වීමේ සිට ගැස්වීම දක්වා පාදඩයෝ කුපාඩියෝ වලත්තයෝ මේ දේශපාලනයට අරක්ගත් නිසා තමයි අද මේ කතාව කියන්නේ වෙන්නේ. චාමර සම්පත් දසනායක තමයි මේ කතානායකයා. අපිට මතකයි මේක ඉතිහාසයේ ගත්තොත් මර්වින් සිල්ලා ඒ පාදඩය කියන එක හැමෝම දන්නවා. මතකද ඔයගොල්ලන්ට මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා 2010 සමෘද්ධි නිලධාරියෙක් ගස් බැඳා කඹයක් ගෙනල්ලා ඔහු සමෘද්ධි නිලධාරියා ඩිංගු මර්ධන වැඩසටහන හරියට කරේ නැහැ කියලා පොලිසිය ඉදිරියේ රාජ්‍ය නිලධාරියෙක් ගස් බැඳ එක කොච්චර වැරදිද? මොකද ඒක නීතිය ක්‍රියාත්මක වුණාද? අන්තිමට උනේ ඒ නිලධාරියා සමා වෙන්න කිව්වේ ඒ නිලධාරියත් එක්ක ඒක සමාදානින් බේරගත්තා. මොවින් සිල්ල කිසිම සොයා බැලීමක් නැතුව තමයි ඒ දේ කරේ. ඒ වගේම දෙයක් තමයි චාමර සම්පත් කළේ. රටේ විවස්ථාවේ උත්තරීතර නීතිය, දණ්ඩ නීති සංග්‍රහය, ඒ වගේම සිවිල් නඩු විධිවිධාන පනත, පොදු නීති අනුවත් මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? මොලේ මංචාඩියක්, මොලේ අබෑටයක් තියෙන එකෙක් ඉන්නවද? අති දීර්ඝෝ මහා මෝලං කියන්නේ ඒකනේ. ඒක කප්පම් ප්‍රසන්නයටත් අයිති. කප්පම් ප්‍රසන්නයත් මේකේ ඉන්නවා. දැන් මේ කතාව කතා කරන්නේ මේ ගස් බැඳීමේ ඉඳලා දන ගැස්සීමේ ඉඳලා දැන් මේ හදනව ගැස්සවීමට තමයි මේ චාමර සම්පත් කතා කරේ. මොකද ඔයගොල්ලෝ බලන්නේ නැති චාමර සම්පත් එනකොට උඩ දුන්නා හමුදා උත්තමාචාර වගේ. මේ අර හරි ලැජ්ජයිනේ ලැජ්ජයිනේ මේ හමුදා වගේ මේ සිකියුරිටි ගාඩ්ලා ටිකක් උත්තමාචාරය දෙනකොට මෙහෙම මෙයාත් බොහොම අභිරුචියෙන් බලාගෙන ඉන්න පව්. උන්චි කාලේ කරගන්න බැරි වෙච්ච වැඩනේ. උන්චි කාලේ මෙයාට සරත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කිව්වා මජ්ජේ ගැන ජරාද මන් දන්නේ කිව්වා වඩේ කාර්යය කියලා. කෝච්චියේ වඩේ විකුණු මිනිහෙක් නෙමෙයි උගත් කමක් නැහෙනි. ඔය උස මහතේ උන් ප්‍රසන්නත් නැහෙනි. ඕලේ උල්ලත් පාස් නැහෙනි. නමුත් 66000 චන්දි දුන්නනි දෙයියනි. බොල කොයිතරම් මෝඩ ජනතාවද්ද මේ. ඔහේ ඉන්නේ එතකොට බදුල්ලේ. වැඩිම චන්දාරුවා නිමල් සිරිපාල සිල්ලටත් ඔගේ යමතිකම් ගන්නවයි කියලා තමයි පාට් එක දාගෙන ආවේ. මතකද ඔයගොල්ලන්ට? ඉතින් මේකා මුලින්ම මහැමති වුණානේ. මේ ඇල්ලේ රාජසභාවේ සභාපති වෙලා ඊට පස්සේ මහැමති වුණා. මහැමති වෙලා ඌපලස් සභාවේ බදුල්ල දෙමළ මහවිද්‍යාලයේ විදුහල්පතිනියක්ව භවානි රඝුනාදන් කියන තැනැත්තියව දන ගැස්සුවා. ඔයාලා මතක ඇති. දන ගැස්සුපු වෙලාවේ ඒ වෙලාවේ ඔය සන්ධ්‍යා අමන්පොළ කියන කෙනා අධ්‍යාපන ලේකම් හැටියට හිටියා. එයා බලාගෙන හිටියා ඒ ස්ථානෙට වෙලා. කොහොම යත් හිකිකකක බලාගෙන හිටියා. ඒ වෙලාවේ පොලිසියත් හිටියා. ආරක්ෂකයත් හිටියා. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ කාන්තාව ඒ ගුරු මෑණිවරුව දන ගැස්සුපෙකට එවෙව අපි පිටකොටුවේ ජෝසප් ස්ටාලින්ත් එක්ක ගුරු සංවිධානයත් එක්ක මාත් ලීෆ්ලට් බෙදලා උද්ඝෝෂණය කළා සිවිල් සංවිධායකවරයෙක් හිටියට ඒ කාලේ. නමුත් මොකද වුනේ? ඒකත් ඉතින් ඒක සමාදාන වුණා. ඉතින් දැන් වෙලා තියෙන මොකද? දැන් අලුත්ම තත්ත්වේ තමයි මෙයාකා චාමර සම්පත් කියන හාදයා මේ ආව දැන් මේ පොස්පේට් වල ඒ පරීක්ෂා කිරීමේ ඒ නිදිය ඒ පොස්පේට් කර්මාන්ත ශාලාව ඒ සමාගම පරීක්ෂණ කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට තමයි මේ චම්පර සම්පත් දසනායක ආවේ. ඒ වෙලාවේ විශාල වංචාවක් සිදු වුණා කියලා යාගෙම කට්ටිය අත් එක්ක කිව්වා. එයාට කිව්වන් පස්සේ ගෙන්නේ නිදසහය ගේන්න කියලා ලොකු චණ්ඩි පාට් එකක් දාලා මේ 150ක් වංචා කරා. මේකට ගැළපෙන්නේ නැති දේවල් කිව්වා. නමුත් ගැළපෙන්නේ නැති දේවල් වුණා නම් ඒ ආයතන නීති සංග්‍රහය අනුව ක්‍රියා කරන්න ඕන. මෙයාගේ චණ්ඩි පාට් එකට කරන්න බෑනේ. දැන් මෙයා කරන්නේ මෙයාගේ කෙනෙක් නෙමෙයිනේ, මෙයා දාපු කෙනෙක් නෙමෙයිනේ. ඒකයි දැන් එතකොට මේකේ සන්ධ්‍යා අම්බම්පල තමයි මේ පොස්පේඩ් ආයතනේ මේ සමාගමේ සභාපති. එදා අර ගුරුවරියක් දන ගස්සනකොට ඉකීකී ගාලා බලන් හිටියේ. මේ ඉවලෙම කිව්වා මේ නිලධාරියට ඇඟිල්ල දික් කරලා කිව්වා මෙයාගේ ඉන්ටර්ඩික් කරන්න. එහෙම ඉන්ටර්ඩික් කරන්න පුළුවන්ද? එහෙම විධිමත් පරීක්ෂණකින් තොරව ඉන්ටර්ඩික් කිරීමක් කළ හැකිද? ඊට පස්සේ කියනවා මේ පොලිසිය රල්හාමිට කියනවා මේ ලියාගන්න එපා කම්ප්ලේන් ලියාගන්න එපා. එහෙම යන දෙන්නේ. ඇයි නීතිය මේ වගේ පාදඩයන්ව ඇයි ජනාධිපති මේක කතා කරයිද? ඒකද මේ අපි හිතමු පොහොට්ටුවේ පොල්කාවයියන්ගේ නායකයා මහින්ද රාජපක්ෂ මේව අනුමත නොකර ඉන්නවද? මොකද මර්වින් සිල්ලා කියන්නේ පඩත්තලකමේ සුපර්ස්ටාර්. මර්වින් සිල්ලා තමයි අර කැබිනට් එකේ ඒ දවස්වල තියෙනකොට නියෝජ්‍ය කැබිනට් එකේ නියෝජ්‍ය ඇමතිනි හිටියේ. මේ ජනමාධ්‍ය මේ ජනාධිපති මේ මහින්ද රාජපක්ෂගේ කකුල් දෙක ගා වාඩිලා හිටියේ. කකුල් දෙක මිරිගෙන එක එහෙම ෆොටෝ වලට හිටියා. ඒ තරම් පාහරේ ඒ තරම් දේශපාලන පීචං වෙච්ච කෙනෙක් අද ලොකු චණ්ඩි ටෝක් දානවා කැලණියට ගිහිල්ලා. යතයි හිරිකිතයි නින්දිතයි
ඒ දේශපාලඥයෝ බිහි කළේ මේ රටේ ඔයාලා මතක ඇති සොත්ති උපාලිලා ජුලම් පිටිය අමරෙලා ඒ වගේම ගෝනවල සුනිල්ලා වගේ පාදර දේශපාලඥයන් හැදුවේ පාදර චණ්ඩින් හැදුවේ මේ අමර දේශපාලඥයෝ අමර දේශපාලඥයෝ මේ ඉතිහාසයේ අපි බැලුවෙන් පස්සේ මේ දැන් මේ පල්ලෙහාත් ඉන්නවනේ දැන් ඔය දැන් පළාත් සභා රාජ්‍ය සභා තමයි මතකද කුරැස්සේ රාජ්‍ය සභාවේ සභාපති ඊ දිනෙක දූෂණය කළා පාටි දැම්මද 100ක් කාන්තාව දූෂණය කළා පාටි දැබුපු ඉතිහාසයක් මිනිසුන්ට මතක නැහැ අර බාල අපරාධ කළා තවත් එකෙක් තවමත් හිරගෙදරද කොහෙද තව සභාපති කෙනෙක් ඒ වගේම ඔයගලන්ට මතක ඇති තවත් සභාපති කෙනෙක් සුද්දව මරලා සුද්දිව රේප් කරා සුද්දිව රේප් කරා දැන් ගොඩක් වෙලාට දූෂණ අපරාධ සම්බන්ධයෙන් අහුවෙන්නේ කාවද ගොඩක් වෙලාට මේ රාජ්‍ය සභාවල සභාපතිලා පොට්ටුවෙන් පොට්ටුවෙන් තමයි නම් ගහක් ගහලා තියෙන්නේ ඒ වගේම ඔය ඉන්නවා තව මේ සනන් නිශාන්ති ඉන්නවා තව එකෙක් ඉන්නවා වම්බුටු පලා ගත්තයි කියලා ඒ අසමජ්ජාති කතන්දර කියන පාහරයෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 66000ක් ඡන්දේ දීලා එව්වේ මුං කවුද මේ ඔයද බදුල්ල ඉන්න මෝඩයෝ ජනතාව කියන්නේ මෝඩයෝ ජනතාව කියන්නේ නීචයෝ උන්ට අර බත් පැකට් එකට රුපියල් 5000ට රුපියල් 10000ට ගෙන්නන්න පුළුවන් මිනිස්සු මුං එනවා බස් වල කොළඹ නැගලා එනවා ඇවිල්ලා මුංගේ කාට හුරේ කියලා පත් කරගත්තේ කරුමෙට තමයි තොපි අද දෙවේලා කන්නේ වේලක් අර වේලක් කන්නේ තො මේ වගේ පාරෝ ඇවිල්ලා පාඩ් දානකොට තොපි එකෙක්වත් කියනවද වැරදි කියලා තොපි එකෙක්වත් කියනද මෙතන හිටපු නිලධාරින් මතක් කරගනින් ඔය පොස්පෙට් එකේ හිටපු කාලා කන්නේ ඒ ඇමතියත් එක්ක හොරිකඩ පාහරයත් එක්ක හිනාවි කිචිපිචි ගහපුවා හිකිපියෝ දැනගනින් තොපි හිනා වුණේ තොපේම පැලැන්තිය එකකට ගහපු එකට ගහනවා කන පැලෙන්න කියනකොට තොපි හිනා වුණා පාහරය තොපි හිනා වුණා තොපිටම ගහනව එකක් කියලා මතක තියාගනින් ඇයි මේ තරම් පීචං වෙන්නේ බල මතක තියාගනින් අයම් පහක 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ කියන්නේ පොඩි පහේ මිනිස්සෙද්ද පොඩි පහේ කෙනුම්කාරයෙද්ද මිනි මරලපු චෝදනා තියෙනවා එකක්වත් ඔප්පු කරගන්න බැරි වුණා දැන් අර 1.74 ලක්ෂයකුත් ත්‍යාගේ නෙමෙයි කියනවා යා කියනවා යාට මේකට හම්බුනේ කියලා මේ තරම් තමන්ගේ සොහනවල ඉඳන් හදාගත්ත පාහරයෝ අන්තිමට ආතබූත කඩාගෙන ජනතා බලයෙන් ඇවිල්ලා පන්නල දැම්ම මතක නේද ජනතා බලය නැකිරින දවසට 1789 ප්‍රංශ විප්ලවයේ ඇවිල්ලා බැස්ටීරියට පහර දීලා 14 වෙනි ලුවිව ගිලිටීනේට දැම්මා අපි කියන්නේ එවැනි ඉතිහාසයක් තියෙනවා ලෝක ඉතිහාසවල ඒ වගේම ඔගොල්ලෝ දන්නවනේ ලෝකේ රටවල්වල මිනිසුන්ව ගහලා පැන්නුවේ නායකයෙන්ම නහලා පැන්නුවේ පිලිපීනයේ මාකොස් රට වෙච්ච දේ අහලා ඇතිනේ අහලා දන්නවනේ ඒක හැබැයි පිලිපීනයේ මාකොස් රට වෙච්ච දේ පිලිපීනයේ මාකොස්ගේ පුතා දැන් ආපහු ඇවිල්ලා තියෙනවා ඕක තමයි කරුමේ මිනිසුන්ට මතක නැහැ දැන් රාජපක්ෂවරුන්ව සියල්ලම ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරන කාලෙක නාමල් බලන් ඉන්නවා මේ ඡන්දෙ ඉදිරිපත් නොවී ඉන්න දැන් මේකත් කියනවනේ ජනාධිපතිතුමෙක් ඇඳවනවා කියලා තියෙනවා දැන් පොහොට්ටුවේ එකඟතාවයෙන් එන්න හදනවා කවුද කවුද මේ එන්න හදන්නේ රනිල් රාජපක්ෂ එන්න හදන්නේ ඒකනේ දැන් රනිල් රාජපක්ෂ කියන්නේ දැන් හැමෝම නිසා රනිල් බලාපොරොත්තු වෙනවා ඒ දේ වෙයි කියලා ජනාධිපති වෙයි කියලා ඒවා සිහින දැන් ජනතාවට බුද්ධිමත් ඉස්සර වගේ නෙමෙයි මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ විශ්වාසයක් තබා ගන්න බෑ ඉස්සර මොකද වෙලෙන්දනේ ප්‍රමුඛ ඇයි ඕගලන්ට මතකද 2015 බෙදුව බඩු බෙදුව යහපාලන ආණ්ඩුව ආවේ උච්චර බඩු බෙදලා ජනතාවගේ මතය පිළිබිඹු වුණා බස් වලින් සෙනග ගෙනල්ලා පාරවල් වල ගෝඨාභය එනකොට පාරවල් වල ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ ඒ තරම් මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ පානදුරේට එනවනම් හතර වටේම බස් ලංකාවෙන් බස් ටික ගෙනල්ලා මීට්න එක තියන්නේ එහෙමයි ජනතාවගේ ඇස් වලට බැලි ගහන්න හැදුවේ නමුත් ඒක ව්‍යාර්ථ වුණා ඒ නිසායි අපි කියන්නේ දැන් අවස්ථාව උදා වෙනවා තව ටික කාලෙයි මේ පාදඩ ඇමතියා මේ චණ්ඩි ඇමතියෝ පාදඩේ කුපාඩියෝ වලත්තෝ මේ බඩු මේ පාදඩ බඩු ටික ගෙදර යවන්න හොඳම අවස්ථාව තමයි ඡන්දේ මුන් ඡන්දේ තියන්නෙත් නෑ පහර පළාත් පාලන ආයතන වල මුන්ට ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව ආපහු නැවත ස්ථාපිත කරන්න හදනවා ජයන්ත කැටගොඩ නෙමේ ජයන්ත ගූගොඩ ඒ තරම් පහරේ කුඹ ඔබ යෝජනාවක් කරනවා ඉතින් යෝජනා ගේන්න ඉතින් ඔබ නෙමේ කියලා අපි දන්නවා යෝජනා ගේන්න මහයෝන් කියලා බරත් කියන්නේ අබසරණයි කියන්නේ අද බලන් අබසරණයි කියපු දැන් මේක මතක කිව්වද අබසරණයි කියපු ඥානසාරලා මුස්ලිම් මෙවුන්ට විනය කටින්න ඕන කියප එක අන්තිමට මුස්ලිම් රජුරුවන්ගේ මුස්ලිම් ඒ දවසේ ගිහිල්ලා එකට කෑවා එකට කාලා එකට
ඥාන හිටියා ඥානසාර හිටියා දැන් ඥානසාරලත් ඉවරයි කටවල් පුකවල් බැහිලා තියෙන්නේ දැන් දැන් සියලුම පාදඩ භික්ෂුන්ගේත් කෙරුම් කෙරුම් ඉවරයි දැන් ඇවිල්ලා තියෙන්නේ දැන් කලියුගයේ ඉවරයි දැන් ඇවිල්ලා තියෙන්නේ ජනතාවාදී යුගයක් දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා ජනතාව බය වෙන්න එපා ජනතාව නිර්භීත වෙන්න ඕන ජනතාව පාරට එන්න ඕන ඡන්දේ දවස කියන්නේ ඕගොල්ලෝ රජ වෙන දවස දැන් ඕගොල්ලන්ව බලු කරලා තියෙන අවුරුදු ගාන අවුරුදු 74ක ඉතිහාසයේ මකා දමන්න තව ටික කාලයක් තින්නේ ජනතාවාදී ආණ්ඩුවක් එනවා මේ වෙලාවේ පාර පෙන්නන්නේ දැන් මිනිස්සු වල්මත් වෙලා තින්නේ වල්මත් වෙලා තින්නේ ඒ දැන් මේ වෙලාවේ ඡන්ද උණුසුමක් නැහැ කියලා නේ පේන්නේ ඡන්ද උණුසුමක් නැතුණත් අලු යට ගිනි වගේ තින්නේ ජනතාව අලු යට ගිනි වගේ තින්නේ දැන් ඉතින් කියනවා තෙල් පෝලින් නැහැ ගෑස් පෝලින් නැහැ කියලා නමුත් ගෑස් මිලදී ගන්න කො සල්ලි ගෑස් මිලදී ගන්න ලයිට් තියෙනවා තමයි පැය 24ම ලයිට් දාන්න කො ලයිට් දාන්න පත්තු කරන්න පුළුවන්ද දැන් ලයිට් එක පත්තු කරන්න පුළුවන්ද දැන් අපිට බෑනේ ඒ වගේම අපිට වාහන තිබුණාට තෙල් ගහගෙන යන්න පුළුවන්ද ට්‍රිප් එකක් ගිය දවසක් මතකද ලෝකේ බලන්න ඕගොල්ලෝ කරනවනේ රස්සාවක් මොකක් කරි රක්ක සස්සාවක් කරන ගුරුවරයෙක් කරි සිකියුරිටි ගාඩ් කෙනෙක් කරි දැන් අන සිකියුරිටි ගාඩ්ලා සෙලවිට් ගැව්වනේ බල බලපන් දිනුණු රටක ඔය සිකියුරිටි ගාඩ් සෙලවිට් ගහපියෝ දිනුණු රටක සිකියුරිටි ගාඩ්ලා තමයි මෙහෙ ඉන්නේ තරුපය හෝටල් වල ඇවිල්ලා නැවතින්නේ ඇමරිකාව කැනඩාව වගේ අපිට පල්ලෑයන් හිටපු කොරියාව වගේ රටවල සිකියුරිටි ගාඩ් කෙනෙක් අද කොච්චර කනවද සුපර් මාකට් එකේ නංගි කෙනෙකුට මාළු මාළු කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න පුළුවන්ද මාළු කෑල්ලක් එක්ක බිත්තරයක් කන්න පුළුවන්ද බිත්තරයක් දැක්ක දවසක් තියනවද බොලගේ බලපංගෝ කාපු බත්තිගානේ පරිප්පුයි ටීපී ඇර වෙන දෙයක් කන්න පුළුවන්ද එලෝල ටිකක් ගන්න පුළුවන්ද බලට කල්පනා කරලා බලපල්ලා දැන් බොලගේ 2015 2020 අන්තිම කාලේ තීච්ච බඩුත් එක්ක සාපේක්ෂව මේ අවුරුදු දෙකට බල කොහොමද ජීවත් වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන් එහෙමනම් මේ පහර ආණ්ඩුව එළවා දැමීම සඳහා පෙරගැහෙන්න ඕන දැන් ඉන්න බයයි හැමෝම දෙන්න බය මොකද ඉන්න බය කියන්නේ විශාල බයක් ඇති කරලා තියෙනවා අම සටනකටම ඉන්න බයයි කඳුළු ගෑස් ගන්නවා විශාල වශයෙන් බය ගන්නනවා පොලිසිය 10 දිනක් උද්ඝෝෂණය කරනවා නම් 1000ක් විතර දානවා ඒ බය ගන්නනවා ඒ බය කියන එක බොහොම ටික කාලයක් ජනතාව බය නැතුව ඉදිරියට එන දවස වැඩි ඇතකොනමේ ඒ සඳහා අවස්ථාව උදා වෙනවා මේ ඡන්දයක් නොතිය ඉන්න බෑනේ දැන් ජනාධි මම දැක්කා අද පත්‍රයේ ජනාධිපතිවරණයේ ඉරිදා පත්‍රයේ තියෙනවා ජනාධිපතිවරණයට ගැනීම කියලා රනිල් අභියෝගය බාර ගන්නවා අභියෝගය බාර ගන්නවා ජනාධිපතිවරණයේ තියලා බලපල්ලාකෝ ප්‍රතිඵලය කොහොමද කියලා ටොක් විත් ලාල්